සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අංක 47 සීපී ද සිල්වා මාවත කල්දිමුල්ල මොරටුවේ ලිපිණේ පදිංචි හේමමාලි වෙලගෙදර මහත්මියතුළු ඒ පින්වත් පිරිස අපි ඒ පින් උතුට ධර්මානුශාසනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. අපි පසුගිය සති කිහිපයේ පුරාවටම විශේෂයෙන්ම සාකච්ඡා කරා බොහොම වටිනා සූත්‍ර දේශනාව. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේහි සංග්‍රහ වෙලා තිබෙන ධම්ම චේතිය සූත්‍රය. බොහොම වටිනා දහම් කරුණු රැසක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. කමි ධර්මීය උදෙසා කළ සෑයක් වගේ ධම්මචීතිය කියලා කිව්වේ ඒකයි. ඉතින් මේ කාරණාව බොහෝම වටිනා කාරණාවක්. අපේ පින්වතුන්ට මේ කාරණාවේ තිබෙන ඒ විශේෂත්වය මං හිතනවා මේ දේශනාව ශ්‍රවණය කරනකොට ලැබෙන්නේ නැති කියලා. කොසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට අතිශයින්ම ගරු කරපු කෙනෙක්. කොසල් මහරජතුමා මේ මහා රාජ්‍යයක රජ කෙනී රජතුමා එවන් උතුම් තැනක ඉඳගෙන ඒ රජතුමා ලෞතුරා භාග්‍යතුන් වහන්සේට දක්වන්නේ මහා පරම ගෞරවය. අන්නේ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්වන හේතු තමයි රජතුමා මේ සූත්‍රයේ පුරාවටම පැහැදිලි කරන්නේ. අර පහුගිය සතිය අපි විශේෂයෙන්ම අපේ පින්වතුන්ට මතක් කරානේ ධර්මීය තුලින් භාග්‍යතුන් වහන්සේ දකින්නම කියලා. මම ඒකයි ගිය සතියේත් අපේ පින්වතුන්ට මතක් කළේ. ඒ දහම් කාරණාවට තියෙන හොඳම උපමාවක් තමයි මේ සූත්‍ර දේශනාව. ධර්මීය තුලින් භාග්‍යතුන් වහන්සේ කොහොමද දකින්නේ කියන කාරණාව. ඉතින් රයිතුමා බොහෝ කරුණ මේ සූත්‍රයේදී දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ කාරණාව රයිතුමා අදහනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ කතා කරන වෙලාවට තව කිසිවෙක් කතා කරන්නේ නෑ. ඒකත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන විශේෂත්වයක් හැටියට රයිතුමා දකිනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ බණ කියන වෙලාවට කවුරුවක් කෑ ගහන්නේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ එක්ක වාද කරන්න ඉන පිරිස භාග්‍යවතුන් වහන්සේ පරද්දවන්න බෑ. ඒ සියල්ලෝම බුදුන් සරණ යනවා. මෙන්න මේ වගේ විශේෂ කාරණා ගණනාවක් රජතුමා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය තුල දැකලා තියෙනවා. යන්නේ කාරණා දිහා දැකලා තමයි භාග්‍යතුන් වහන්සේට මේ තරම් මහා ගෞරවයක් දක්වන්නේ. රජතුමා මොන තරම් පරම ගෞරවයද දැක්කුවේ. භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහගෙන භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රී පාද පත්මයන් අල්ලගෙන ඒ පාදයන් සම්බහාණය කර කර ඒ ශ්‍රී පාදයන් සිඹිමින් රජතුමා භාග්‍යතුන් වහන්සේට මේ තරම් මහා ගෞරවයක් දක්වමින් වඳින්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි රජතුමා මේ ගෞරවය දක්වන්නේ රජවරු කියන්නේ එහෙම ගෞරව දක්වන පිරිසක් නෙවෙයි නිසා. දැන් රජවරු කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ගෞරව දක්වන පිරිසක් නෙවෙයි. අර පිගතුරු මතක ඇතිනේ මේ චත්තපාණි උපාසකතුමාගේ කතාව. අර දවසක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනට උදේන් රජතුමා එනවා. ඒ වෙලාවේදී මේ චත්තපාණි උපාසකතුමා භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ. ඉතී ආපු වෙලාවේ රජතුමා දැක්කට චත්තපාණි උපාසකතුමා නැගිටිනේ. බුදුරජාන් වහන්සේ ඒක දැනගෙන රජතුමාට උපාසකතුමාගේ තියෙන විශිෂ්ටත්වය පැහැදිලි කළ දෙනවා. මේ උපාසකතුමා ධර්මදරයි ත්‍රිපිටක කට්ට කතාවම කියවලා තියෙන කෙනෙක්.
කියලා මේ රජතුමාගේ හිතේ උපාසකතුමා පිළිබඳ ගෞරවයක් ඇති කරවනවා. මොකද රජුට කේන්ති ගියා භාග්‍යතුන් වහන්සේ දැන් රජතුමා මෙතනට ආවම චත්තපාණි උපාසකතුමා නැගිටලා ගරු කරේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී රජතුමා උපාසකතුමාගෙන් ගෞරවය බලාපොරොත්තු වුණා. නමුත් උපාසකතුමා නැගිටෙ නැත්තේ රජුට ගෞරව කරන්න නෙමෙයි. මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ විශ්ව ධාතුවටම අධිපති රජු. ඒ විශ්වයටම අධිපති රජ කෙනෙක් ඉන්න තැන මේ සාමාන්‍ය රජ කෙනෙකුට ගරු කරන්නේ නෑ. සාමාන්‍ය මහරජෙක් ඉන්න තැන ප්‍රාදේශීය රජවරුවාට ගරු කරන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවම වෙන කෙනෙකුට ගරු කරන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න තැන. මොකද බුද්ධ රත්නේ තමයි ඉහලින් වැඩ ඉන්නේ, ඊළඟට ධර්ම රත්නේ වැඩ ඉන්නේ, ඊට පස්සේ සංඝ රත්නේ වැඩ ඉන්නේ. ඉතින් මම මේ උදාහරණය මෙතනට ගත්තේ රජවරු කියන්නේ හිම පිරිසක්. නමුත් හිම රජ කෙනින් තමයි මේ කොසල් මහ රජතුමා කියලා කියන්නේ. ඉතින් ඒ රජතුමා ලෝතුරා භාග්‍යතුන් වහන්සේට පරම ගෞරවයක් දක්වනවා. ඉතින් අන්නේ ගෞරවය දක්වන හේතු තමයි රජතුමා මේ කියන්නේ බයට නෙමෙයි මේ ගෞරව කරන්නේ. තමන්ගේ රාජ්‍යයේ කොටසක් නෙමෙයි, තමන්ට තියෙන වගකීමක් නෙමෙයි, තමන්ට පැවිරලා තියෙන කොටසක් ඉටු කරනව නෙමෙයි රජතුමාට ලෝතුරා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවය නිසායි මේ විදිහට වන්දනා කරන්නේ. ඔන රජතුමා දැන් ඊළඟට අන්තිම කාරණාව කියනවා භාග්‍යතුන් වහන්සේට ගරු කරන ස්වාමීනි මේ තවත් කාරණාවක් තියෙනවා. ස්වාමීනි මම ළඟ ඉන්නවා මේ ඉසිදත්ත පුරාණ කියලා ඉංජිනේරුවරු දෙන්නේ. ඔවුන් මට සේවය කරන්නේ. ඔවුන්ට මම වැටුප් දෙනවා. ඔවුන්ට මම කන්න අඳින්නව දෙනවා. ඔවුන්ව මම බලා ගන්නවා. ඔවුන්ට අවශ්‍ය කරන සියලුම දේවල් මම ඔවුන්ට දීලා තියෙන්නේ. ඔවුන්ට බොහෝ දිනෙක ගරු කරන්නේ මම නිසා. ඔවුන්ට අවශ්‍ය කරන යම් පිරිවරක් ඉන්නව නම් ඒ සියලුම පිරිවර මගේ පිරිස. ස්වාමීනි මේ මගෙන් යැපිලා මගෙන් මේ තරම් වරප්‍රසාද ලබාගෙන ස්වාමීනි මං හරි පුදුම දෙයක් ඒ දෙන්නගෙන් දකිනවා. ස්වාමීනි මේ සිදත්ත පුරාණ කියන මේ දෙන්නා මං දැකලා තියෙනවා ඔබ වහන්සේට පරම ගෞරවයක් දක්වනවා. මටවත් එහෙම ගරු කිරීමක් නෑ. මට වඩා ස්වාමීනි ඔබ වහන්සේට ගරු කරනවා. මට ස්වාමීනික අදහ ගන්න බෑ. මොකද ඔවුන්ට ජීවිතේ ලැබිලා තියෙන්නේ මම නිසා. ඔවුන්ට අවශ්‍ය කරන හැමදේම දීලා තියෙන්නේ මම. ස්වාමීනි එහෙම දීලා ඔවුන් මට වඩා ස්වාමීනි ඔබ වහන්සේට ඉඳ ගරු කරන්නේ. දවසක් මම මේ කාරණාව පරීක්ෂා කරලා බලන්න ඕන කමටම ස්වාමීනි දවසක් එක්තරා ප්‍රදේශයක කටයුත්තකට ගිහිල්ලා මම රෑබෝ වෙලා එතනින් පිටත් වෙන්නේ. ඒ නිසා අපිට ඒ රාත්‍රියේ මාලිගාවට එන්න කාලේ නැති නිසා අපි කුඩා නවාතැන් පළක නවාතැන් ගත්තා. ඉතින් මම ඔවුන් දෙන්න මං ඉන්න නිදන කාමරේම තමයි නිදි කරවගත්තේ. මම තෝරගත්තේ ස්වාමීනි බොහෝම කුඩා කාමරයක්. ස්වාමීනි අපිට ඉන්න ඉඩකඩ හරි අඩුයි ඒ කාමරේ. නමුත් අපි ඒ කාමරේ තමයි තෝරගත්තේ. ස්වාමීනි මම දැක්කේ ඔබ වහන්සේට ඒ දෙන කොච්චර ගරු කරනවද කියලා. ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න දිහාව බලලා ඔබ වහන්සේ වැඩ ඉන්න දිහාවට හිස දාලා මායින දිසාවට උන් පය දාගෙන තමයි නිදාගත්තේ. ස්වාමීනි ඔවුන්ගේ සියලු ජීවිතය මම ලබලා දීලා තියෙද්දි මට වඩා ඔබ වහන්සේට මහා ගෞරවයක් දක්වන්නේ. ස්වාමීනි මට ඒකෙන් වැටහිච්ච දේ තමයි මගෙන් මේ ලැබෙන දෙයට වඩා ඔවුන්ට ඔබ වහන්සේගෙන් ලැබිච්ච දේ ඊට වඩා විශාලයි. ඒ නිසා තමයි ඔවුන් ඔබ වහන්සේට මේ තරම් මහා ගෞරවයක් දක්වන්නේ. ඉතින් මේ වෙලාවේදී රහිතමා කියන ස්වාමීනි මට ඒක දැක්කෙන් පස්සේදී ඔබ වහන්සේගෙන පරම ගෞරවයක් ඔබ වහන්සේගෙන මහා ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ කාරණාව දැක්කමත් මට ඔබ වහන්සේගෙන මහා ගෞරවයක් ඇති වුණා. ඔවුන්ට පෙර නොලැබිච්ච දෙයක්
ඔබවහන්සේගේ ශාසනය තුලින් ලැබිලා ඒකයි ඔබවහන්සේට මේ තරම් වුන් ගරු කරන්නේ පිටුතුරේ ඒක තමයි ඇත්තටම මේ ශාසනයේ තියෙන විශේෂ බව බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තියෙන විශේෂම කාරණාව තමයි උන්වයි කාරණාව මොකද යම් කිසි කෙනෙක් මේ ශාසන ප්‍රතිපදාව පිටුතුරේ හරියට පිළිපැද්දොත් ජීවිතේ කවදාවත් නොලබපු ආකාරයේ සුවයක් මේ ශාසන ප්‍රතිපදාවෙන් ඒ අනුගමනය කරන ශ්‍රාවකයාට ලැබෙනවා මම අර ඒක නිතරම කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය හරියට පිළිපදින ශ්‍රාවකයාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ වචනය හරියට පිළිපදින කෙනාට දැන් මේ සිද්දත්ත පුරාණ කියලා කෙනාන් එහෙම දෙපළා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල ඔවුන්ට එහෙම ගරු කරන්න හිතෙන තරමේ ශ්‍රද්ධාවක් ඔවුන්ගේ හිත තුල ඉපදිලා තියෙන්නේ ඒක නෙමේ මේ තරම් සලකන රජතුමාටවත් එහෙම ගෞරවයක් නොදක්වන්නේ ඒතර බලන්නේ මේ කාරණාවල් වලින් අපිට භාග්‍යවතුන් වහන්සේට එහෙම ගරු කරන්න හිතක් පහළ වෙන්නේ නැත්තම් එහෙනම් අපිට තාම මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් ලැබෙන්න ඕන ඒ අනුග්‍රහය ඇත්තටම ලැබිලා නැහැ මොකද භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ අනුග්‍රහය ලැබුණොතින් තමයි ඒ තරම් ගෞරවයක් අපේ හදවත තුල ඉපදින්නේ එහෙනම් එහෙම ගෞරවයක් හදවත තුල ඉපදින්න තරම් අනුග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේගෙන් කෙනෙකුට ලැබිලා නැත්තම් ගෞරව කරන්න හිම හිතෙන්නේ බුදුන් වඳීවි පුද පූජා පවත්වාවි බණත් අහවි හැබැයි මෙහිම ශ්‍රද්ධාවක් ඉපදින්නේ නැහැ දැන් මේ භාග්‍යවතුන් වහන්සේට බයට කරන එකක් නෙවෙයිනේ ඉසිදත්ත පුරාණ දෙපළ මේ තරම් මේ ගෞරවයක් දක්වන්නේ නමුත් බලනකො දැන් ඔවුන් දෙදෙනාට එහෙම ගෞරව කරන්න හිතක් පහළ වෙන්නේ ඔවුන්ට එහෙම ගරු කරන්න හිතෙන තරම් දෙයක් මේ ශාසනය ලැබිච්ච නිසා එනං ඔවුන් දෙපළ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඊ විදිහටම පිළිපදින දෙන්නේ අන්න එහෙම කෙනාට පමණයි භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව කරුණාව ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව නොලබන කෙනාට වෙන පාඩුව වැඩි භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලබන කෙනාට සසරට පිඟුතුනි මහ ලාභයක් ඇති වෙනවා දැන් බලන්න අද කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන අපි කොහොමද හැසිරෙන්නේ දැන් බලන්න නොදැකපු දුර ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලලා තමයි හිස දාන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අල්ලපු තැන ඉන්නව නෙමෙයි දුරින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ ඒ දිහාවට තමයි හිස දාන්නේ මේ දෙන්නා නමුත් අද කාලේ බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන සමහර පිරිස කොහොමද හැසිරෙන්නේ කියලා විහාරයට ගියත් චෛත්‍ය මළුවකට ගියත් පිටුතුනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිහාවට පාදක ලාගෙනනේ සමහර පිරිස වන්දනා කරන්නේ ඒ කියන්නේ ඒ වෙලාවට තමන්ගේ හිතට අදහසක්වත් ඉන්නේ නෑ මම මේ කරන්නේ නරක වැඩක් කියලා මම මේ කරන්නේ අගෞරවයක් කියන එක හිතට ඉන්නේ නෑ පිංගුතුනි මහා ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා අදටත් මහා ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා මේ පාවල රෝග තියෙනවා බුදුරජාන් වහන්සේ රෝගියාට අවසරයක් දීලා තියෙනවනේ යම් යම් කටයුතු කරන්න නිරෝගී කෙනාට වඩා බණ අහන්න ගියත් රෝගියාට ගිලනාට යම් සහනයක් මේ ශාසනය තුල තියෙනවා. නමුත් මම අදටත් දැකලා තියෙනවා මේ පාදික සම්බන්ධයෙන් බොහෝ රෝග තියෙනවා. මහා වේදනාවක් තියෙනවා. පාවහන් පැලඳුවේ නැති වුණා. නමුත් ඒ අපහසුකම් තියාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට පිංගුතුනි මේස් දෙකක්වත් දාන්න නැතුව යන පිරිස අදටත් ඉන්නවා පිංගුතුනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. මොනතරම් ශ්‍රද්ධාවක් ඔවුන්ගේ හිත තුළ මේ බුදුරජාන් වහන්සේ කිරී ඇති වෙලා තියෙනවද? ඒ කියන්නේ මෙන්න මේ වගේ පිරිස් තමයි මේ ඉසිදත්ත පුරාණ කියන දෙපළ හිත දෙන්නේ නැහැ මෙහෙම කරන්න. තමන්ගේ හිතට දැනෙන්නේ මෙහෙම කරන්න. එතකොට එහෙමනම් දැන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනකට ගිහිල්ලා අපි පාදෙක ඉදිරියට දාගෙන වඳිනවා නම් එහෙනම් තමන්ගේ හිතට භාග්‍යතුන් වහන්සේව තාම දැනිලා නැහැ.
භාග්‍යතුන් වහන්සේට පසුපස හරවල නම් ඉන්නේ තමන්ගේ හිතට භාග්‍යතුන් වහන්සේව හරියට දැනිලා නැහැ. ඒ දැනෙන තැන ඇති වෙන්නේ මෙන්න මේ රජතුමා වගේ භාග්‍යතුන් වහන්සේව දැක්කොත් විතරයි. ඒ කියන්නේ ඒ පිරිස් තාම ධර්මින් දියුණුවක් ලැබලා නැහැ. ඔය බොහෝ අඩුපාඩුකම් තියෙන පිරිසට මම දකින් එකම කාරණාව තමයි එකක් තමයි බනහන්නේ. පළවෙනිම කාරණාව ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි සමහර පිරිස් ඉන්නවා ඇහුවට ඒ කාරණාවල් පිළිබඳ සිහිය පිහිටුවන්නේ නැහැ. ඒකත් පින්වතුනි දකින ලොකු අඩුපාඩුවක්. සමහරලාට මේ මොහොතේම කියන කාරණාව ඊළඟ මොහොතේ සමහරලාට කරන අර පරණ ක්‍රමයටම තමන්ට වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ධර්මයක් ඇහුවම ඒ අඩුපාඩුවක් තමන්ගේ ළඟ තියෙනවා නම් තමන්ගේ හිතට දැනෙන්න ඕන මගේ ළඟ මේක වරදක් හැටියට තියෙනවා මම මේක නිවැරදි කරගන්න ඕන. එතනට යන්න ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. බණ අහන්න හොඳ ශ්‍රද්ධාවක් වීර්යයක් තියෙන්න ඕන. හැබැයි ඒ අහපු ධර්මයේ තුල තමන්ගේ ළඟ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න හිතෙන ඊට වඩා හොඳ ප්‍රඥාවක් තිබුණොත් විතරයි. දැන් පෞගිය සතියේ මම අපේ පින්වතුන්ට දේශනා කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන කෑ ගහන්න එපා කියන එක. අධික ශබ්දයෙන් කතා කරන්න එපා කියන එක. ඒ කියන්නේ ඒකට භාග්‍යතුන් වහන්සේ කැමති නැහැ. මම ඒකට උපමා ටිකකුත් කිව්වා. අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් කොයි වගේ ප්‍රතිචාරයක් ඔහොම කෑ ගහන අයට දක්වයිද කියන එක. එතකොට දැන් ඒ කාරණාව අහපු කෙනෙකුට වෙනස් වෙනවා නම් හිත දෙන්න ඕන. ඒක හිතට දැනුණා නම් දැන් ඒක මගේ හිතලුවක් කිව්ව නෙවෙයිනේ. මං ධර්ම කාරණාවල් වල උදාහරණ කිහිපයක් අරගෙන ඒ කාරණාව අපේ පින්වතුන්ට ඔප්පු කරලම පෙන්නුවා. කෑ ගහන අයට භාග්‍යතුන් වහන්සේ කැමති නැහැ. එහෙම පිරිස් එළවලක් තියෙනවා කියලා. එතකොට ඒ කාරණාව හිතට දැනෙච්ච කෙනා තමන්ගේ අතින් ඒ අඩුපාඩු වෙනවා නම් අන්න සිහිය ලැබ ගන්න ඕන. දැන් මගේ ළඟ මේ අඩුපාඩුව තියෙනවා මමත් මේක කරනවා එහෙනම් මම දැන් මේ අඩුපාඩුව හදා ගන්න ඕන. ඒ අඩුපාඩුව හදා ගන්න තැනට ඔහුට හිත අරගෙන යන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට විතරයි මේ බුද්ධ ශාසනයේ ධර්ම ශ්‍රවණය කරලා වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම අයට තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ. නැත්තම් දැන් උදාහරණයක් හැටියට දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන කෑ ගහන්න එපා කියලා කිව්වම අධික ශබ්දයෙන් කතා කරන්න එපා කියලා කිව්වම ඒක ආයි ආයි නැවත 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 කරනවා නම් ඒ කියන්නේ යා භාග්‍යතුන් වහන්සේට කීකරු නැහැ කියන එකනේ. ඉතින් කීකරු නැති අයට කොහොමද භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ? මම එක උදාහරණයක් කියන්නම් මේකට. අර බුදුරජාණන් වහන්සේට එක කාලයක් උපස්ථාන කර කර හිටියා ඔය නාග සමාල කියලා හාමුදුරු නම. ඒක මේ කුද්දකනිකායේ විදාපත කියලා සූත්‍රයක සඳහන් වෙන කාරණාවක්. ඉතින් ඒ කාලේ මේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරේ උන්වහන්සේත් එක තමයි පිණ්ඩපාතෙත් වඩින්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩල නැවත විහාරයට යනකොට එක පාරකට භාග්‍යතුන් වහන්සේ ප්‍රවිෂ්ඨ වුණා. ඒ වෙලාවේ පසුපසින් ආපු නාගසමල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔය පාර පන්සලේ යන ටිකක් දිගයි. ස්වාමීනි මෙන්න මෙතන තියෙන කිට්ටු පාරක්, අපි මේ පාරේ යමු කියලා දැන් නාගසමල හාමුදුරුවෝ පාරක් පෙන්නවා. භාග්‍යතුන් වහන්සේ කියනවා, මේ නාගසමල කමක් නැහැ, අපි මේ පාරෙම යමු. ඊට පස්සේදී මේ ආයමත් බුදුරජාණන් වහන්සේට කියන, ස්වාමීනි මේ පාර බොහෝම කිට්ටුයි පන්සලට, ස්වාමීනි ওই පාර ගොඩාක් දුරයි, ස්වාමීනි අපි මේ පාරේ යමු. දෙවෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ කියනවා, නාගසමල කමක් නැහැ, අපි මේ දිග පාරේ යමු. තුන්වෙනි වතාවෙත් නාගසමල හාමුදුරුවෝ කියන, ස්වාමීනි නං ඔබ වහන්සේ ওই පාරේ යන්න, මම මේ පාරේ යන්නම්. මොකද මේ පාර මන් දන්නවා කිට්ටුයි කියලා. භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වතාවේ නවත්තන්න ගියේ නැහැ. දැන් දෙවතාවක්ම කිව්ව ඇහුවේ නැහනේ. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ වචනයට ඇහුම්කන් නොදෙන කෙනාට වෙන හානිය. ඊට පස්සේදී නාගසමල හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය සිවුරු භාග්‍යතුන් වහන්සේට දීලා උන්වහන්සේ අර කෙටි පාරේ ගියා. මග දොරක් යනකොට ওই පාරේ හොරු ඉන්නවා. හොරු පිරිස නාගසමල හාමුදුරුවෝ දැකලා, මේ භික්ෂුව දන්නේ නැද්ද මේ පාරේ හොරු ඉන්නවා කියලා? දැන් මේ භික්ෂුව අනිවාර්යයෙන්ම ගමට ගියෝ තින් මේ පැත්තෙන්
අපි ඉන්න බව කියාවි. එතකොට කවුරුත් මේ පාරේ ඉන්නේ එකක් නේ. ඒ නිසා අපි මේ භික්ෂුවට පාඩමක් උගන්වන්න කියලා පාරට ඇවිල්ලා නාගසමල හාමුදුරන් අරගෙන සිවුර ඉරලා පාත්‍රේ බිම දාලා පොඩි කරලා බිම දාගෙන හිස පැලෙනකන් ගැහුවා. ඊට පස්සේ ලේ ගලන හිසින් අර ටිකක් එකතු කරගෙන ආයිමත් අර දීර්ඝ මාර්ගයට ඇවිල්ලා දීර්ඝ මාර්ගයෙන් පන්සලට යන්න පිටත් වුණා. මග යනකොට භාග්‍යතුන්සේ ගහක් මුල වැඩි ඉන්නවා. මොකද භාග්‍යතුන්සේ දන්නව නාගසමල හාමුදුරන්ට මේ කරදරේ වෙලා නැවතෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මට මෙන්න මෙහිම විපත්තියක් වුණා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නාගසමල හාමුදුරට කියනවා නාගසමල මම ওই නිසා තමයි ওই පාරේ යන්න එපා කියලා කිව්වේ. ඉතින් හිතලා බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ යමක් කියන්නේ හේතුවක් ඇතුව හේතුවක් නැතුව නෙමෙයි. අද කාලේ මේ නිවන් දකින්න වගේ තමයි මේ කාරණාව. භාග්‍යතුන්සේ මේ තරම් පැහැදිලිව මේ කාරණා කියලා තියෙද්දි බලන්නකෝ පින්වතුනි කීයෙන් කී දෙනා දේ කාරණාවල් වලට ඇහුම්කන් දෙන්නේ. මොකද තමන්ට උචිත රටාවල් වෙනස් කරගන්න ඕන්ට හිත දෙන්නේ. තමන් හැඩ ගැහිච්ච සමහර පුරුදු ධර්මයේ කොයි විදියකට තිබුණත් සමහර පිරිස් ඒවා වෙනස් කරගන්න කැමති නෑ. එහෙම අය පින්වතුනි කොච්චර බණ ඇහුවත් හරියට අර වට්ටියකට වතුර පුරවන වගේ වැඩක් වෙනස් වෙන්නේ නෑනේ. ඒතර වෙනස් වෙන්නේ කවුද? අර භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල ඒ පැහැදිලි අවබෝධයේ වෙනස දැකපුවයි විතරයි. අන්නේ වෙනස් වෙන ශ්‍රාවකයාට තමයි භාග්‍යතුන් වහන්සේ පින්වතුනි අනුග්‍රහ කළ අනුකම්පා කරන්නේ. ඒකයි මේ නාගසමල හාමුදුරන්ට මේ විපත්ති වුනේ. ඉතින් නාගසමල හාමුදුර ওই මට්ටමින් බේරුණා. දැන් අර අපි පහුගිය කාලෙකත් ඊවනර කෝ කාලෙක හාමුදුරන්ගේ කතාව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට බණිනකොට බුදුරජාණන් වහන්සේ කෝ කාලෙක හාමුදුරන්ට බණින්න එපා කියලා කිව්වනේ. හිත පහදව ගන්න කියලා. ඉතින් තුන් වතාවක් කෝ කාලෙක හාමුදුරු ඉතින් කිව්වා චෝදනා කරා. ඒ විලාවෙත් භාග්‍යතුන් වහන්සේගේ වචිනේට අකීකරු වුණා. ඉතින් එහෙම අකීකරු වෙලා අන්තිමටම අවීචිත ගියා. දැනටත් පදුම කියන ගණනට අවීචී දුක් විඳිනවා කොකාලික හාමුදුරු. ඒ මට්ටමටම ඒව බරපතල වෙන. මොකද භාග්‍යතුන් වහන්සේ යමක් එපා කියලා කියන්නේ හේතුවක් ඇතුව. මොකද භාග්‍යතුන් වහන්සේ ගෞතමක චේති සූත්‍රයේ දේශනා කරලම තියෙනවා මහණෙනි මම අවබෝධ කරගෙන මේ දහම් කාරණා දේශනා කරමි අවබෝධ නොකරගෙන නෙමෙයි. මහණෙනි මම ප්‍රාතිහාර්ය සහිතව ධර්මයේ දේශනා කරමි ප්‍රාතිහාර්ය රහිතව නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ විශේෂයෙන්ම මේ කාරණාවල් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට අවබෝධ කරගෙන මේ සියල්ල දේශනා කරේ. භාග්‍යතුන් වහන්සේ අර්ථයක් ඇතුව තමයි අපට මේක දේශනා කරේ. අර්ථයක් නැතුව නෙමෙයි. එහෙමනම් අපි ධර්මයේ තුල යම්කිසි කාරණාවක් දැනගත්ත ගමන් ඒ කාරණාව අපේ ජීවිතය තුල වෙනස් කරගන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න බැරි වුණත් අඩුම තරමින් වෙනස් වෙනවා කියන තැනට හිත නැමිලා තියෙන්න ඕන. දැන් මම කිව්වනම් මේ ධර්ම කාරණාවල් උපුටල දක්වගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන කෑ ගහන්න එපා කියලා. ඒතොර ඒ කාරණාව අවබෝධ කරගන්න කිනා දැන් සමහරලාට කලින් තියෙන පුරුද්දට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන මුලින් කතා කරගෙන වෙන්න පුළුවන් සිහිය නැතිකම නිසා. එතකොට ඒ සිහිය නැතිකම නිසා ඒ දේවල් වෙනකොට නැවත 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 තමන් එක නිවැරදි කරගන්න ඕනේ. මෙහෙම කතා කරන එක හොඳ නෑ. ඒ නිසා මම කතා කරන්නේ නෑ. අධික ශබ්දෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කෑ ගහන එක හොඳ නෑ. ඒක මන් නා හදා ගන්න ඕනේ කියලා. අර වෙනස් වෙන තැනට හිත ගන්න ඕන. වෙනස් වෙන පැත්තට නැමිලා ඉන්න ඕන. අන්න එහිමයට තමයි ඉතින් මිනිමි ඉසිදත්ත පුරාණ කියන දෙපළගේ වගේ ගෞරවයක් ලැබෙන්නේ. ඒකයි මේ රයිතුමයි වෙනස දැකලා තමයි කියන්නේ ස්වාමිනේ දෙන්නට ඔබ වහන්සේගෙන පුදුම ගෞරවයක් තියෙන්නේ. මටවත් මෙච්චර සලකලත් එහෙම ගෞරවයක් නැහැනේ. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිත ඒ තරමටම ගරු කරන්න තරම් දෙයක් ස්වාමිනේ ඔබ වහන්සේගෙන් ලැබිච්ච නිසා තමයි ඒ ගෞරවය ඔබ වහන්සේට දක්වන්නේ. බණ ඉසිදත් පුරාණ දෙපළ කොයි තරම් ශ්‍රද්ධාවන්තියෝද. ඉතින් දුරින් බුදුරජාණන් වහන්සේ දිසට තමයි හිස දාගෙන නිදාගන්නේ. ඒකයි මම කියන්නේ. ඉතින් අපි භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න තැනවත් එහෙම ගෞරව දක්වන හරි අඩුවිනේ සමහර පිරිස. එව නිවැරදි කරගන්න. මොකද නිවැරදි තැනට යනකොට තමයි අපි මේ උඩුගම් බලා යනවා කියලා කියන්නේ. නැත්තම්
මේ යෝගයට අහු වෙච්ච අපි එහෙම්මම ගහගෙන යනවා. මොකද මේක උඩුගම් බලන්න යන්න ඕන. මේ මහා යෝගයට වැටිච්ච අපි මේක තරණය කරන්න නම් අපි වෑයම් කරන්න ඕන. ඒ වෑයම් කරනවා කියන්නේ අර අඩුපාඩුකම් අපි හදා ගන්නවා කියන එක. හිතට එක අඩුපාඩුවක් අරගෙන ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න නිවැරදි කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරගන්න. මං මොකද මේ කාරණාව තමන්ට හිතුවොත් කරගන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න ගන්න එතකොට භාග්‍යතුන් හසකින් අනුග්‍රහය ලැබෙනවා. එහෙම වෙනස් වෙන අයට භාග්‍යතුන් හසකින් අනුකම්පාව ලැබෙනවා. ඊට පස්සේ රයිතුමා කියනවා ස්වාමීනි මට මෙන්න මේ කාරණාව දිහා දැකලත් ඔබ වහන්සේ පිළිබඳ පරම ගෞරවයක් මට ඇති වුණා. ඉතින් ඒ වෙලාවේදී රයිතුමා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ශාස්ත්‍රීය කුලේ මම ශාස්ත්‍රීය කුලේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් කොසල් දනව්වේ මමත් කොසල් දනව්වේ ඔබ වහන්සේටත් අවුරුදු 80ක් වෙනවා ස්වාමීනි දැන් මටත් අවුරුදු 80ක් වෙනවා ස්වාමීනි එහෙම තියෙද්දි මම මෙහෙම ගරු කරන්නේ මෙන්න මේ කාරණාවල් දිහා දැකලා මේ කාරණාවල් වලින් භාග්‍යතුන් වහන්සේට මේ තරම් පරම ගෞරවයක් දක්වන්නේ විශේෂ උපහාරයක් ගෞරවයක් දක්වන්නේ කියලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි මම බොහෝ වැඩ තියෙන වෙලාවක මේ ආවේ ස්වාමීනි දෙම්මට යන්න කාලය හරි එනිසා මට යන්න අවසර දෙන්න කියලා කිව්වම භාග්‍යතුන් වහන්සේ කියනවා මහරජ යම් ගමනකට කාලයයි කියලා හිතනවා නම් මේ ඒ කාලයයි කියලා කිව්වම රයිතුමා බුදුරජාන් වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙනවා ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ හතර ස්ථානේ වඳිනවා කියන එක මේ ප්‍රදක්ෂිනාව කියන කාරණාවත් බොහොම වටින කාරණාවක් හතර ස්ථානේ වඳිනවා කියන එක හතර ස්ථානේ වඳිනවා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියෙන් වඳිනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තේ පැත්තෙන් වඳිනවා ආයිමත් වටයක් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් හිඳගෙන වඳිනවා ආයිමත් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ වම් ශ්‍රී හස්තේ පැත්තෙන් වඳිනවා ඔන්න ඔය ක්‍රමයට තමයි පින්වතුනි මේ ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ ඉතින් ඕක වට තුනක් පැදකුණු කරගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න ඕන දැන් සාමාන්‍යයෙන් අද කාලේ බුදු පිළිම විහාර මන්දිරවල තැන්පත් කළ තියෙන විදියට සමහර වෙලාවට එහෙම ප්‍රදක්ෂිනා කරන්න යම් අපහසු බවක් තියෙනවා නමුත් මේ චෛත්‍ය ස්ථාන නිර්මාණය වෙලා තියෙන ලංකාවේ ඒ ක්‍රමයට දැන් ওই චෛත්‍යයක හතර වාහල් කඩක් තියෙනවා ඒ හතර වාහල් කඩ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට අර වගේ ප්‍රදක්ෂිනා කරනවා කියන එක ඒතර හතර තැනින් වන්දනා කරන්න ඕන නැගෙනහිර දිසාව බලාගෙන තියෙන වාහල් කඩ තමයි භාග්‍යවතුන් වහන්සේ ගී ඉදිරිපිට නැගෙනහිර දිසාවට හැරිලා තියෙන වාහල් කඩ ඒ කියන්නේ ඒ පැත්ත තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපස ඊළඟට ඒ පැත්තෙන් දකුණු අත චෛත්‍යයට බර කරගෙන ඊළඟ වාහල් කඩට යනවා. ඉතින් ඒ දිශාව තමයි දෙවිනියට වන්දනා කරන්න උත්. එතන තමයි අපි හිතන්නේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ තියෙන්නේ. ඒ පැත්තට වෙන්නේ. ඊළඟට පසුපසට යනවා ඊළඟ වාහල් කඩට. ඊළඟ වාහල් කඩ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වම් ශ්‍රී හස්තය. දැන් රුවන්වැලි සෑය වගේ ගත්තන් පස්සේ ඔක ටිකක් වෙනස් වෙනවා. රුවන්වැලි සෑය විතරයි වෙනස් වෙන්නේ. ඒකට හේතුව තමයි රුවන්වැලි සෑයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ පිරිනිවන් මංචකේ වැඩ හිටපු ආකාරයට. එතකොට එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ බටහිරට මුහුණලාගෙන. එතකොට භාග්‍යතුන් වහන්සේ උතුරු දිසාවට හිසලාගෙන දකුණු දිසාවට පාලාගෙන නැගෙනහිර දිසාවට පිටුපාලා බටහිර දිසාවට මුහුණලාගෙන තමයි රුවන්වැලි මහා සෑය භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට එහෙමනම් අපි රුවන්වැලි සෑය වන්දනා කරනකොට වන්දනාව පටන් ගන්නෙ භාග්‍යතුන් වහන්සේගේ බටහිර වාහල් කඩේ. එතන තමයි භාග්‍යතුන් වහන්සේගේ ඉදිරිපස. දැන් මේ කාරණාව තවත් වෙනස් වෙනවා. දැන් ඔය තූපාරාමයේ වගේ ගත්තම අපි පිංගුතුන් දැකලා ඇති තූපාරාමයේ තියෙන වාහල් කඩවල් කීපයක්. ඒතර හතර වාහල් කඩක් නෙමෙයි. එතන වාහල් කඩවල් කිහිපයක් තියෙනවා. ඒකට හේතුව තමයි පිංගුතුනි ධර්මයේ සඳහන් කරනවා මහා සෑයක් වඳිනකොට විශාල චෛත්‍යයක් වඳිනකොට හතර ස්ථානෙ තමයි වන්දනා කරන්න ඕනේ. කුඩා චෛත්‍යයක් වන්දනා කරනකොට අට ස්ථානික වන්දනා කරන්න ඕනේ. එහෙම තමයි ධර්මයේ කියලා තියෙන්නේ. විශාල චෛත්‍යයක් වන්දනා කරනකොට හතර ස්ථානෙ වන්දනා කරනවා. කුඩා චෛත්‍යයක් වන්දනා කරද්දී පැදුකුණු කරනකොට
අර අට ස්ථානෙම වන්දනා කරන්න ඕන. ඒක තමයි තූපාරාමී එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා මොකද යතීත මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලවලවල ඒ රජවරු ඒවා නිර්මාණය කරද්දී ඒ ධර්මයෙන් ලැබෙන්න උණු අනුග්‍රහය ඒ විදිහට ලැබිච්ච නිසා තමයි ධර්මයට අනුව ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. මේකත් මේ අමතර කාරණාවක් හැටියට කිව්වේ අපේ පිං උතුන්ටත් ඒ ශ්‍රද්ධාව ඊටතුළු උපදවගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. ඉතින් රජතුමා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට හතර ස්ථානේ ප්‍රදක්ෂිනා කරලා තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා රජතුමා පිටත් වුණා. රජතුමා පිටත් වෙලා ගියයින් පස්සේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා, භික්ෂුනි, පසේනදී කොසල් රජතුමා මේ ධම්ම චේතිය ප්‍රකාශ කරලා ධර්ම චෛත්‍ය ප්‍රකාශ කරලා නැගිටලා පිටත් වුණා. මහණෙනි, මෙන්න මේ ධර්ම චෛත්‍ය ඉගෙන ගන්න. මේක ධර්මයේ වෙනුවෙන් කරපු සෑයක්. ධර්මයේ වෙනුවෙන් කරපු සෑයක්. ඒකයි මේක ධම්ම චේතියක් කියලා කියන්නේ. භික්ෂුනි, මේ ධර්ම චෛත්‍ය ඉගෙන ගන්න. මේ ධර්ම චෛත්‍යයන් පරිපූර්ණ කොට හදාරන්න. භික්ෂුනි, මේ ධර්ම චෛත්‍යයන් මතක තබා ගන්න. මේ ධර්ම චෛත්‍යයන් වැඩගෙන දෙනවා, දියුණුව සලසනවා, බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඒ කාරණාව අහලා අතිශයම සතුටු වෙනවා. රජතුමා භාග්‍යතුන් වහන්සේගේ ළඟින් නැගිටලා පිටත් වුණාම එළියට එනකොට දීඝකාරායන සෙන්පතිය නැහැ. ඒකද දීඝකාරායන සෙන්පතිතුමා රජතුමාත් එක්ක හිටියේ රජතුමාට ආදරයකට ගෞරවයකට නෙවෙයි. කලින්ම මම ඒ කාරණාව සිහිපත් කළා. රජතුමාත් එක්ක දීඝකාරායන සෙන්පතිතුමා හිටියේ තමන්ගේ මාමා මරපු පලිය ගන්න. දැන් ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඒ වෙලාවේ දීඝකාරායන සෙන්පතිතුමාට පංච කකුද බහන්න තියෙනවා. ඉතින් ඒවා සියල්ලක්ම අරගෙන රජතුමාට එක අශ්වේකුයි පරිවාර ස්ත්‍රියෙකුයි විතරක් තියලා කුමාරයා පිටත් වුණා. කුමාරයා කොහටද ගියේ? විදුඩබ කුමාරයා ළඟට. විදුඩබ කුමාරයා කියලා කියන්නේ ඒත් මේ ශාක්‍යයන් එක්ක තරහක් තියෙන පිරිසක් කෙනෙක්. ඉතින් ඒ වෙලාවේදී දීඝකාරායන විදුඩබ කුමාරයා ළඟට ගිහිල්ලා කියනවා, කුමාරයාණෙනි, ඔබට ඕනමනම් කොසල් රාජ්‍ය රජකම ගන්න. ඔබ ගන්නේ නැත්තම් මම කොසල් රටේ රජකම ගන්නවා කියලා විදුඩබ කුමාරට කිව්වම විදුඩබ කුමාරයා ඒකට පසුබට වෙන්නේ නැහැ. කුමාරයා ඉදිරිපත් වෙනවා ඒ රාජ්‍ය තමන් සන්තක කරගන්න. ඉතින් කොසල් රජතුමාට අර ස්ත්‍රියයි අශ්වේකුයි තියලා ගියාම රජතුමා රජතුමාට ප්‍රකාශ කළේ යනවා, ඒ නිස්ත්‍රියට මහරජා මගේ පස්සෙන් ඉන්න එපා, ජීවිතේ බේර ගන්න ඕන නම් වෙන දිහාවකට යන්න කියලා. එහෙම පණිවිඩයක් තියලා තමයි චතුරාංගනි සේනාවත් අරගෙන දීඝකාරණේ පිටත් වෙලා තියෙන්නේ. ඉතින් එළියට එනකොට තමන්ගේ රජකමත් අයින් වෙලා නිසා රජතුමා කල්පනා කරනවා, මේ තනියම ගිහලා සටන් කරනවද? රජුරෝ කියන අති දක්ෂ සටන්කරුවෙක්. මොකද කොසල් රජතුමයි බන්දුල සේනාධිපති මහාලි ලිච්ඡවි කියලා කියන්නේ ශාක්‍යයන්ට පමණයි දෙවෙනි වෙන්නේ. අති දක්ෂ සටන්කරුවෙක්. නමුත් ඉතින් මේ වෙලාවේ තනියෙන් ගිහලා සටන් කරන එක නුවන්ට හුරු නෑ. සේනාවක් එක්ක ගිහලා සටන් කරන එක තමයි වාසිය කියලා කල්පනා කරන අජාසත් රජතුමාගේ ළඟට යන්නේ. අජාසත් රජතුමාගේ ළඟට ගිහලා සේනාවත් එක්ක ඇවිල්ලා මේ රාජ්‍ය අල්ල ගන්නවා කියලා රජතුමා කල්පනා කරා. ඒ වෙලාවේදී රජතුමා අජාසත් රජතුමා හොයාගෙන යනවා. මොකද අජාසත් රජතුමා කියලා කියන්නේ ඥාති පුතේ. හේතුව තමයි බිම්බිසාර රජුරෝයි කොසල් රජුරෝයි කියලා කියන්නේ සුහුරු බඩ. ඒ කියන්නේ එකිනෙකාගේ නැගණියන් තමයි විවාහ කරගෙන හිටියේ. ඒ නිසා මේ ඥාතිත්වය නිසා රජගහනුවරට යනවා. ඒ මේ මාර්ගයේ ගිහිල්ලා රජතුමාට මාලිගාවට යන්න ලැබින්නේ. මොකද රජගහනුවරට යනකොට සවස් වුණා. සාමාන්‍ය පිංගුතුරි මේ රාජ්‍යන්වල තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි රාජ්‍යන්වල තියෙන ඔය ඇතුළත නගරයයි පිටත නගරයයි කියන නගර දෙකක්. ඔය ඇතුළත නගරයට කියන තවත් නමක් තමයි අන්තපුරේ කියලා කියන්නේ. අද කාලේ ගොඩක් අය ওই වචනේ වරදවා තේරුම් අරගෙන තියෙනනේ, මේ අන්තපුරේ කියලා කියන්නේ ස්ත්‍රීන් ඉන්න තැන කියලා. අන්තපුරේ කියන ස්ත්‍රීන් ඉන්න තැනක් නෙමෙයි, අන්තපුරේ කියලා කියන්නේ නගරයක තියෙන ඇතුළත නගරය. දැන් ඔය සැවැත් නුවර ඇතුළත නගරයයි පිටත නගරයයි කියලා දෙකක් තියෙනවා. ඒතර ඇතුළත නගරය ප්‍රාකාරයකින් වට වෙලා තියෙන්නේ. අර අපේ පින්වතුන්ට මතකද දන්නේ නගර උපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ නගර උපම සූත්‍රයේ මේ නගරයක තියෙන සැලසුමක්
බුදුරජාණන් වහන්සේ දේශනා කරා දහම් කාරණාවකට නගරයක් මෙන්න මේ ලක්ෂණ වල යුක්තයි කියලා. ඉතින් මේ නගර උපම සූත්‍රයේ සඳහන් කරනවා ඒ ඇතුළත නගරය ප්‍රාකාරයකින් වට වෙලා තියෙන්නේ. මහා ප්‍රාකාරයකින් වට වෙලා තියෙන්නේ. ඒ ඇතුළත නගරයට තමයි අන්තපුරේ කියන්නේ. දැන් සැවැත් නුවර ගත්තම සැවැත් නුවර මේ ඇතුළත නගරේම කෝටි 10 කෝටි 9ක් ඉඳලා තියෙන ජනතාව පිටත නගරේ කෝටි 9ක් ඉඳලා තියෙන මුළු සැවැත් නුවරම කෝටි 18ක් පිරිස ඉඳලා තියෙනවා. ඒක විශාල රාජ්‍යයක් සැවැත් නුවර කියන්නේ. ඒතර මේ අන්තපුරේ කියලා හඳුන්වන්නේ ඇතුළත නගරයට. ඒතර මේ ඇතුළත නගරේ තමයි රජුගේ අවශ්‍ය කරන සියලුම සේනාව ඉන්නේ. ඒතර ස්ත්‍රීන් ඉන්න තැන, රජුගේ අග්‍ර මහේෂිකාව ඉන්න තැන, රජුගේ ප්‍රධාන සෙබළු ඉන්න තැන, ඒ චතුරංගනේ සේනාව මේ සියල්ල ඉන්න තැන තමයි ඒ ඇතුළත නගරය කියලා කියන්නේ. ඒකට තමයි අන්තපුරේ කියලා කියන්නේ. ඒක හරියට ගත්තොත් අධිආරක්ෂිත කලාපයක් වගේ රාජ්‍යයක තියෙන. යවතමර ධර්මීය උදාහරණ වශයෙන් අරන් තියෙන්නේ මේ දොරටු පාලකයා කියලා ඔය සිහිය සම්බන්ධයෙන් සතිපට්ඨාන දේශනාවේදී වගේ උදාහරණයට අරගෙන තියෙනෙත් ඒක. ඉතින් මේ දොරටු පාලයාගේ කාර්යභාරය තමයි අර ඇතුළත නගරේ පිටත නගරේ ඉන්න සියලු ජනතාව පිළිබඳ අවබෝධයක් තියෙන වහුට. ඉතින් ඔහු තමයි නගරයට ඇතුල් කරගන්න මිනිස්සු තීරණය කරන්නේ. ඔහුට ඒ තරම් අවබෝධයක් තියෙනවා. ඉතින් දැන් මේ රජතුමා රජගහ නුවරට යනකොට ඇතුළත නගරේ දොරටු වහලා පින්වතුනි විශේෂ විශේෂතාවය තමයි අපි හිතමුකෝ දැන් රජගහ නුවර අජාසත් රජතුමා නම් ඉන්නේ. අජාසත් රජතුමා යම් කිසි කටයුත්තකට එළියට ගියා කියලා හිතන්න. එනකොට රෑබෝ වුණා කියලා හිතන්නකෝ. නගරේ දොරටුව වහලා තියෙනවා නම් මම මේ රටේ රජු දොරාරින්නේ කිව්වද දොරටු පාලකයා දොරාරින්නේ. ඒ තරම් විශේෂ ආරක්ෂාවක් ඒ නගරයට තියෙනවා. ඒක විශේෂතාවයක්. මොකද ඒ ආරක්ෂක සැලැස්මක්. මොකද අතුරු එන්න පුළුවන් මම රජතුමා කියාගෙන. දැන් කොසල් මහ රජතුමා රජගහ නුවරට යනකොට රෑබෝ වෙලා. ඉතින් ඒ නිසා රජතුමාට දැන් ඇතුළට යන්න විදියක් නැහැ. නගරේ දොර වහලා. ඒ නිසා රජතුමා ඒ අසල තිබ එක්තරා ස්ථානයක නවාතැන් ගත්තා. ඉතින් මේ රජතුමාට එදා ආහාරයට ගන්න ඕනේ රාත්‍රියේ මේ කාඩි හාල් වලින් හදපු බතක්. ඒ වගේම තමයි බොහොම රළු පැන් තමයි පානය කරන්න උනේ. මොකද රජතුමා කියන්නේ මේ සුකුමාල කෙනෙක්. රජතුමා එහෙම ආහාර ගත්තු කෙනෙක් නෙමෙයි කවදාවත්. ඉතින් ඒ නිසා රජතුමාට ඒක දිරව ගන්න බැරි වෙනවා. ඒ සුකුමාල බවසයා. මොකද රාජ සුකුමාලයි කියලා කියලා තියෙන්නේ. රජතුමාට ඒක දිරව ගන්න බැරි වෙනවා. ඉතින් රළු ආහාර කාලා දිරව ගන්න බැරි වෙච්ච රජතුමා එදා රාත්‍රියේ අර ස්ත්‍රියගේ හිසේ ඔලුව තියාගෙන නිදා ගන්නවා. අලුයම් කාලේ වෙනකොට රජතුමා මරණයට පත් වුණා. ඉතින් අජාසත් රජතුමා පහෝදා උදේ තමයි මේ කාරණාව දැනගන්නේ. ඉතින් සේනාව රැස් කරනවා විදුඩුප කුමාරයාත් එක්ක සටන් කරන්න යන්න. රජතුමා ඇමතියෝ රජතුමාගේ පාදයන් අල්ලගෙන බැඳ වැටලා කියනවා රජුරෝ ජීවත් වෙලා හිටියනම් සටන් කළ රාජ්‍ය ගැනීම සුදුසුයි. නමුත් දැන් ඔබ වහන්සේගේ අනුකම්පාව විදුඩුප කුමාරට ලැබේවා. මොකද රාජ්‍ය ගත්තට රජුරෝ නෑ රජකම වාර දෙන්න. එනිසා සටන් කරන්න යන්න එපා කියලා අජාසත් රජතුමාට අමාත්‍යවරු කියනවා. ඉතින් මෙනි මේ කාරණාව බොහොම විශේෂ කාරණාවක් මෙතන මේ මොකද මේ රජතුමා මේ රාජ්‍යයක මැරෙන්නේ නැතුව මේ විදියට මරණයට පත් වෙන බව මේ වගේ අම්බලමක මේ විදියට මිය යන බව භාග්‍යවතුන් වහන්සේ බුදු වෙච්ච මුල් කාලේ ප්‍රකාශ කරා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු මුල් කාලේ භාග්‍යවතුන් වහන්සේට මහා ලාභ සත්කාරයක් ඉපදුණා. අපි අර ඉස්සත් සූත්‍රෙත් මේ කාරණාව දේශනා කරා. එතකොට දැන් මේ මහා ලාභ සත්කාරයක් ඉපදිච්ච වෙලාවේ අන්නේ තීර්ථකයෝ ඒකට ගොහෝ හානි කරන්න පටන් ගත්තා. නින්දා පහස කරා. දැන් ඉස්සත් සූත්‍රයත් ඇති වුණේ ඒ වගේ කාරණාවක් නිසානේ. ඉතින් ඒ විදිහට මේ විශාල හානියක් කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කාලෙදි බුදු වෙච්ච මුල්ම කාලේ කරපු එක දිහා තමයි මේ අන්නේ තීර්ථකයෝ කල්පනා කරනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට මෙහෙම ලාභ සත්කාරයක් වැඩි වෙන්නේ අන්‍යෝ සීලයක් සමාධියක් නිසා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේට මෙහෙම ලාභ සත්කාරයක් ලැබෙන්නේ අන්‍යෝ සීලයක් සමාධියක් නිසා නෙමෙයි. ඒ භූමියේ තියෙන හොඳකම නිසා. මොකද දැන් ඔය භූමිවල තියෙනවා පින්වතුනි විශේෂ ලක්ෂණ මේ එහෙම ශාස්ත්‍රයක් ලෝකේ තියෙනවා. දැන් ශාක්‍ය කුලේ පවා නිර්මාණය වෙන්නේ එහෙමනේ.
කියලා ඔක්කාක කියලා රජ කෙනෙක් පහළ වෙලා ඒ රජුරුවන්ගේ දරුවෝ නම දෙනෙක් ඒ රාජ්‍ය අත්හැරලා වෙන තැනකට යනවා රාජ්‍යයක් ගොඩනගන්න ඒ දරුවෝ නම දෙනා මහපිරිසක් එක්ක නගරයක් හදන්න රාජ්‍යයක් හදන්න භූමියක් වාගෙන යනකොට එක්තරා භූමියක් තියෙනවා කපිල කියලා ඍෂිවරයෙක් හිටපු ඉතින් එදා රාත්‍රියේ නවාතැන්ගන්නේ භූමියේ නවතුණාම කපිල ඍෂිවරයා මේ කාරණාව අහලා කියනවා මේ භූමිය තමයි ඕකට සුදුසුම භූමිය මොකද මේ භූමියේ හැදෙන මැඩියෙක් ගෙම්බෙක් අන්නේ භූමියක ගැරඬියෙක් මරාගෙන කන්න තරම් දක්ෂයි මේ භූමියේ හැදෙන මොයෙක් මේ භූමියේ මොයෙක් ඉපදුනොත් ඒ මොහා අන්නේ භූමියක කොටියෙක් සිංහෙක් මරාගෙන කන්න තරම් දක්ෂයි කියලා මේ කපිල ඍෂිවරයා කියනවා ඒ නිසා මේ භූමියේ යම්කිසි මිනිසෙක් ඉපදුනොත් ඔවුන් ඒ වගේම දක්ෂයි කියලා තමයි ඔය ශාක්‍ය කියන මේ කුලය ශාක්‍ය කියන නගරය ආරම්භ වුනේ ඉඹුල්වත් නුවර කියන මේ නගරය ආරම්භ වුනේ ඉතින් දැන් අර අන්නේ ඒ වගේ මේ භූමිවල තියෙන විශේෂතා දැන් මේ අන්නේ තීර්ථයේ අන්නේ ඒ ශාස්ත්‍රයෙන් හිතනවා දැන් මේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම මේ ලාභ සත්කාරයක් ලැබෙන්නේ මේ මහවැහි දෙකක් එකට වහිනෝ වගේ මහා ලාභ සත්කාරය භාග්‍යවතුන් වහන්සේට ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ තියෙන සීලයකට සමාධියකට නිසා නෙමෙයි ඔය භූමියේ තියෙන විශේෂත්වයක් ඒ නිසා කියලා හිතලා අන්නේ තීර්ථකිය මොකද කළේ ජේතවනාරාමයේ අසලින් තීර්ථකාරාමයක් හදන්න උත්සාහ කළා මේ කාරණාව පින්වතුනි සඳහන් කරන්නේ මේ සංයුක්ත නිකායේ රාජකාරාම වර්ගයේ සහස්ස බික්කුණී සංඝ කියන සූත්‍රයේ ඒකේ අට කතාවේ තමයි මේක සංග්‍රහ කරන්නේ මම මේ අමතර කාරණාවක් හැටියට මේකත් දේශනා කළේ මේ රජතුමාගේ මරණයට දැන් මේක මේ ධම්මචේතී සූත්‍රයේ මෙන කොටසක් නෙවෙයි මේ රජතුමාගේ මරණයට මෙන්න මේ කාරණාව අදාළ නිසා මොකද බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච මුල් කාලෙම තමයි විචුන් වහන්සේලාට මේ කොසල් මහරජතුමාගේ මරණය සම්බන්ධයෙන් ඒ කාරණාව ප්‍රකාශ කළේ එතකොට දැන් ඒක වෙන්නේ ඒක මේ අර සහස්ස බික්කුණී සංඝ සූත්‍ර අට කතාවේ සඳහන් කරන්නේ දැන් ජේතවනාරාමයේ ළඟ ආරාමයක් හදන්න රජතුමාව කැමැති කරවගන්න අල්ලසක් දෙනවා කහවණු ලක්ෂයක අල්ලසක් දීලා රජතුමාව කැමැති කරවගෙන තමයි දැන් මේ ආරාමය හදන්නේ ඉතින් දවසක් මේ බුදුරජාන් වහන්සේට ඇහෙනවා විශාල කෝලාහලයක් ඉතින් ආනන්ද හැමුදුරංගෙන් අහනවා ආනන්ද මේ කවුදර මාළු වලන වගේ මහා ශබ්දයක් කෑ ගහන්නේ කියලා එතකොට කියනවා ජේතවනාරාමයේ සමීපේ තීර්ථකාරාමයක් හදනවා කියලා ඉතින් ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ මේ ශාසනයට ප්‍රතිවිරුද්ධ පුද්ගලියෝ විශ්ව සංඝයා වහන්සේට කරදර කරනවා ඒ හින්දා රජුරුවන්ට කියලා මේක නතර කරවන්න කියලා මේ ආනන්ද හාමුදුරුවෝම රයිතුමාගේ මාලිගාවට යවනවා මේක නතර කරවන්න කියන්නේ කියලා දැන් ආනන්ද හාමුදුරුවෝ වැඩි බව රයිතුමාට දන්නවනම නමුත් ආවි මේ කාරණාවට කියලා දන්න නිසා රයිතුමා එළියට ආවි නෑ ඊට පස්සේදී අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම යවනවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ගියත් රයිතුමා එළියට ආවි නෑ ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේදී මේ කාරණාව නොසලකා හැරියේ නෑ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝරත්නියත් එක්ක රජතුමාගේ මාලිගාවට වැඩම කළා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ රජතුමා හමු වෙලා රජතුමාට මෙන්න මේ කාරණාව මතක් කරනවා. මතක් කරලා කියනවා මේ මහරජා මේක සිදු නොවිය යුතු දෙයක්. මොකද මේ පැවිද්දෝ කියන්නේ එකිනෙකා අතර කලහ කරන හොඳ නැති පිරිසක්. කියලා භාග්‍යතුන් වහන්සේ අතීත ජාතක කතාවක් දේශනා කරනවා. අතීතී ඍෂිවරු එකිනෙකා අතර යුද්ධ කරවලා රටවැසියෝ සහිතවම සමුද්‍රයට ගිලි වුණා. ඒ ඍෂිවරු අතර එකිනෙකා අතර මේ යුද්ධ කරවලා රයිතුමා. ඒ කියන්නේ මේ මොහොදගඩුව ගැලුවා කියන එක. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ රයිතුමාට මේ ජාතක කතාව දේශනා කරනවා. මහරජා අතීතේ බරු කියලා රටක් තිබුණා. ඒ රටේ බරු කියලා රජෙක් රාජ්‍ය කරා. ඒ කාලේ 500ක් ඍෂිවරු පර්වත පාදේ ඉඳලා ලුණුවැඹුල් හොයාගන්න කාලෙන් කාලට මේ බරු කියන නගරයට එනවා. ඒ නගරේ ළඟ වෘක්ෂ දෙකක් තියෙනවා. දැන් මේ ඍෂිවරු 500 දෙනා 500 දෙනා බැගින් කණ්ඩායම් දෙකක් එන්නේ. එතන තියෙනවා මේ මහා වෘක්ෂ දෙකක්. එක 500 දෙනෙක් ඇවිල්ලා එක වෘක්ෂයක් යට වාසය කරනවා. අනිත් 500 දෙනා අනිත් වෘක්ෂයට වාසය කරනවා. නමුත් පස්සේ කාලෙක එක ගහක් වේලෙනවා. ඉතින් වේලුණායින් පස්සේ ඒකේ යට වාසය කරන අමාරුයි. ඒ නිසා තාපසවරු අර අනිත් විශාල වෘක්ෂයට යනවා නවතෙන් ගන්න. ඉතින් ඍෂිවරු එතනට ගියාම මේ දැන් අර මුලින් ඉන්න ඍෂිවරු පිරිස
මුලින්ගෙන ඍෂිවරු පිරිස ඔවුන්ට එලියට යන්න කියනවා. ඔවුන්ට එතන වාසය කරන්න ඉඩ දෙන්නේ. ඉතින් දැන් අනිත් ඍෂිවරු පිරිස මොකද කරන්නේ? ඒ ඍෂිවරුන්ගේ ඉර්ධිය අනුභවයෙන් හදනවා රතරෝද දෙකක් රත්තරන් වලින්. රත්තරන් වලින් රතරෝද දෙකක් හදනවා. චක්‍ර රතන චක්‍ර දෙකක්. ඉතින් ඒක අර අද්දණ්ඩත් හදාගෙන රයිතුමාට ගිහිල්ලා මේක දෙනවා. දීලා කියනවා මේ දේවයන් වහන්සේ අපි මේ ආවේ ඔබතුමාගෙන් ලොකු ලොකු උපකාරයක් බලාපොරොත්තු වෙන් මේ තෑග්ගත් අරගෙන ආවේ. මේක රුක්ෂ මූලයක් තියෙනවා එතන වෙනම ඍෂිවරු කොටසක් ඉන්නවා. පුළුවන් නම් ඔවුන්ව යවලා අපට එතන ඉඳ ගන්න හදලා දෙන්න කියලා කියනවා. ඉතින් රයිතුමා අර තෑගි දෙක අරගෙන පිරිසක්ව යවලා අර තාපසවරු පිරිස ඉතින් ඉලවනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ තාපසවරු පිරිසත් තමන්ගේ ඉර්ධියානු භාවයෙන් මේ රෝද දෙක නැතුව රතයක් මවනවා. රතයක් මවලා ඒ රත්තරන් වල රතයක් මවලා ඒ රතේ අරගෙන ඇවිල්ලා රයිතුමාට දෙනවා. රයිතුමාට දීලා කියනවා මේ මහරජ මේ අනික් පිරිස යවලා අපට එතන තැන අරන් දෙන්න කියලා. ඉතින් රයිතුමා ඒක කරනවා. ඒ වෙලාවේදී අර තාපසවරු කල්පනා කරනවා අපිට මේ සුදුසු නැති දෙයක් අපි මේ කළේ. අපි එකිනෙකා අතර කලහයක් ඇති වුණා. එනිසා අය අපි කවදාවත් මේ නගරයට එන්න සුදුසු නැහැ කියලා තාපසවරු එයින් නික්මිලා පර්වත පාදයට යනවා. ඉතින් ඒ ගහ ළඟ වාසය කරන දෙවිවරු මේ කාරණාව දැකලා රජු කෙරෙහි කලකිරෙනවා. ඍෂිවරුන්ගෙන් අල්ලස් අරගෙන මේ එකිනෙකා අතර කලහ කෙරෙව්වා කියලා. ඒ වෙලාවේදී දෙවියෝ කුපිත වෙලා මහා සමුද්‍රය ඔසවලා ඒ විජිතය යොදුන් 1000ක් දක්වා යට කරනවා. යොදුන් 1000ක් කුඩි මුහුද ගලනවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ රයිතුමාට කියනවා මහරජ මේ වගේ පැවිද්දුව අතර කලකෝලාහල ඇති කරනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා මේ එක නතර කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ රයිතුමාට කියන එක නතර කරන්න කියලා. ඉතින් රයිතුමා ඒ වෙලාවේදී බොහෝ කම්පාවටපත් වෙලා මහා බයක් ඇති කරගෙන වහාම ඒ තීර්ථකාරාමය හදන එක නතර කරලා ඒකට ඉඩ දීලා නැහැ. ඉතින් රයිතුමා ඒ වෙලාවේ කල්පනා කරනවා මේ මම විහාරයක් කවදාවත් හදලා පූජා කරලා නැහැ. එනිසා මමම විහාරයක් හදලා පූජා කරන්න ඕන කියලා තමයි ඒ අසලින්ම ඔය රාජකාරාමයේ කියන නමින් විහාරයක් හදලා භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙන්නේ. ඉතින් මෙනි මේ කාරණාව මේ අමතර කාරණාවක් හැටර මේ සංයුක්ත නිකාය සූත්‍ර අට කතාවේ දැක්කුවේ බුදුරජාන් වහන්සේ එදා අර ආනන්ද හාමුදුර වැඩපු වෙලාවේ රජතුමා එළියට ආවේ නැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරපු වෙලාවේ එළියට ආවෙත් නැහැ. ඉතින් මහා සංඝරත්නයේ වැඩම කරද්දී එළියට ආපු නැති පාප කර්ම නිසා මේ රජතුමාට කවදා හරි දවසක රජකම නැතුව ගිහිල්ලා තමයි මේ විදිහට මරණයට පත් වෙන්න වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ එදා මේ ප්‍රකාශය කරනවා. මේ වගේ තැනක මේ විදිහට තමයි රයිතුමාට මරණයට පත් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ බුදු වෙච්ච මුල් කාලෙම වගේ මේ කාරණාව දේශනා කරන්නේ. ඉතින් ඒකේ විදිහටම රයිතුමාට විපාක දුන්නා. ඉතින් තවත්තර බොහොම විශේෂ කාරණාවක් තියෙනවා. දැන් අර භාග්‍යතුන් වහන්සේලා ක්‍රියා කරන විදිය පිළිබඳව පිටුතුර අපිට අදහසක් හරියට ගන්න බෑ. බුදුවරු කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අපිට හරියට අදහසක් ගන්න බෑ. දැන් මෙතනම හොඳම උදාහරණයක් තමයි රජතුමා අර ජේතවනාරාමය අල්ලපු වෙටේ තීර්ථකාරාමයක් හදනකොට භාග්‍යතුන් වහන්සේකට විරුද්ධ වුණා. හැබැයි තින් භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමය අල්ලපු වෙටේ ඌරු වැද්දා ඌරු මරනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී යම් කටයුත්තක් කළේ නැහැ. ඒකින් දැන් මේ කාරණාවත් මම මේ අමතර කොටසක් හැටියට අපේ පින්වතුන්ට දේශනා කරන්න හිතුවේ මේවත් විශේෂ කාරණා නිසා. දැන් බුදුරජාන් වහන්සේ දැන් එක තැනකදී ඒ විදිහට කටයුතු කළා අර විදිහට අර වගේ තැනකදී කටයුතු කළේ ඇයි කියන කාරණාව පින්වතුන් අපිට හිතා ගන්න බැහැ. මොකද තීරුම් කරගත යුතු දේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ අර්ථයක් නැතුව යමක් කරන්නේ නැහැ. අවබෝධයක් නැතුව භාග්‍යතුන් වහන්සේ යමක් කරන්නේ නැහැ. දැන් ඔය අද කාලේ බොහෝ දිනෙකේ ළඟ තියෙන ලොකු පටලැවිල්ලක් නෙමේ මේ ධර්මය වැරදි ඒව සමහර තැන් ගැලපෙන්නේ නැහැ කියලා කියනවනේ. ඇත්තටම ගැලපෙන්නේ නැහැයි කියලා චෝදනා කරන බොහෝ දිනෙකුගෙන් විමසල බැලුවම මොනවද ගැලපෙන්නේ නැති කියලා ඇහුවෙන් පස්සේදී බලනකොට එයාට කියන්න සමහර උත්තරත් නැහැ.
ඇත්තටම දැන් යම්කිසි කණ්ඩායමක් ඉතාම සීමිත පිරිසක් අසද්ධාවෙන් ත්‍රිපිටකය කියවලා ත්‍රිපිටක කට්ටකතා කියවලා මිනි මේ වගේ ගැටලු සහගත වගේ තැන් මුණ ගැහිලා තියෙනවා. ඇත්තට මේව ගැටලු නෙමෙයි. නමුත් ඔවුන්ට ඔවුන්ගේ තර්කයෙන් හිතනවා මේව ගැටලු කියලා. එතකොට තමයි ගොඩක් දෙනෙක් කියන්නේ මේ ත්‍රිපිටකයේ මේ වැරදි තියෙනවා අටකතාවේ වැරදි තියෙනවා කියලා ඇත්තටම සමහර පිරිස් චෝදනා කරන්නේ මෙන්න මේ වගේ කාරණාවල් වලින්. ඉතින් ඒ වෙලාවට ඒ කාරණාවේ තීරුම් කරගත යුතු පැත්ත තමයි භාග්‍යවතුන් වහන්සේලා එහෙම කටයුතු කරන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව මේ මහා ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ප්‍රකාශ කරන්න බැහැ. ඉතින් එහෙම බැරි එක අපි කොහොමද ඒක හරියට කියන්නේ? ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. මොකද තේරුම් කරගත යුතු එකම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ යමක් ප්‍රකාශ කරා නම් ඒ යම්කිසි අර්ථයක් ඇතුවම තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. අර්ථයක් නැතුව නෙමෙයි. හේතුවක් ඇතුව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. හේතුවක් නැතුව නෙමෙයි. අවබෝධ කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. අවබෝධ නොකරගෙන නෙමෙයි. ඉතින් ඒකයි මේ අපිට මේ ත්‍රිපිටක කට්ටකතාව පිළිබඳවම මේ තරම් පිළිගැනීමක් තියෙන්නේ. මොකද අසද්ධාවෙන් කියවන අයට ඒ ගැටලු තියෙනවා. තමන් විවිධ විෂයන් ඉගෙනගෙන තර්ක කරන්න පුළුවන් විශේෂ හැකියාවල් තියෙනකොට ඒ සද්ධාව නැතිකම නිසා අර වගේ ගැටලු සහගත තැන් මුණ ගැහෙනවා. හැබැයි තින් මහා ප්‍රඥාව තියෙන ශ්‍රද්ධාව තියෙන පිරිස් මේව කියෙව්වම ඒයට ගැටලුවක් එන්නේ නැහැ. ඒ අය මේක හරියට අවබෝධ කරගන්නවා. ඉතින් ඒකයි මේ ත්‍රිපිටක කට්ටකතාවල වරදක් නැහැ කියලා කියන්නේ. ඉතින් අර සමහර තැන් අපිට තියෙන තීරුම් කරගන්න බැරි තැන්. ඒව අපිට තීරුම් කරගන්න බෑ. අපට ස්ථීර නිගමනයකට පින්වතුනි ඉන්න බෑ. ඉතින් ඒව තියෙන විදිහටම තීරුම් කරගත්තම ඇති ඒ කාරණාවල පිළිබඳව හිතන්නේ නැතුව. ඉතින් මම ඉදිරි දවසකත් බලාපොරොත්තු වෙන්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ත්‍රිපිටක කට්ටකතා පිළිබඳව මං හිතනවා අපේ පින්වතුන්ට විශේෂ දේශනාවක් කරොත් ගොඩාක් ප්‍රයෝජනවත් කියලා. මොකද ගොඩක් දෙනෙකුට මේ ත්‍රිපිටක කට්ටකතා පිළිබඳව තියෙන දැනුම ඉතාම අඩුයි. ඒ නිසා තමයි මේ වගේ කාරණාවක් කිව්වම අමහර පිරිස් ඒවට අහුවෙලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටයි සාසනයටයි නිගහ කරලා තම තමන්ට උචිත පාරවල් හදාගන්නේ නිවන් දකින්න. ඉතින් ඒ කාරණාව අපි ඉදිරි දවසකත් සාකච්ඡා කරමු. ඉතින් මං අද මේ දේශනාවේ අපේ පින්වතුන්ට මේ සිහිපත් කළේ ඉතින් රජතුමාට බුදුරජාණන් වහන්සේ කිරිහි තියෙන මේ මහා ශ්‍රද්ධාව. ඉතින් ධර්මයේ තුලින් තමයි රජතුමායි වෙනස ඇති කරගෙන තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට අවබෝධ කරගෙන තමයි රජුට මේ අනුමාන ඥාණය ලැබිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක ධර්ම චෛත්‍යයක් හැටියට ධර්මයට කරපු මහා පූජාවක් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ එකක දැක්කේ. ඒකයි භික්ෂුන් වහන්සේලාට මේ කාරණා ටික මතක තියාගන්න කියලා කිව්වේ. ඒ නිසා අපි මේ කාරණාවල් අවබෝධ කර ගැනීම අපේ ශ්‍රද්ධාවත් දියුණු කරගන්න විශාල උපකාරයක් වෙනවා. ඉතින් මම මේ කාරණාව පටන් ගත්තෙම අද කාලේ මේ සමහර පිරිස් අතරේ පොසොල් මහරජතුමා පිළිබඳව තියෙනවනේ වැරදි අදහස. ඉතින් ඒ වැරදි අදහස දුරු කරගන්නත් විශේෂයෙන්ම මේ ධම්මචේතිය සූත්‍රයේ මේ කාරණා ටික බොහෝ දෙනෙකුට උපකාරයක් වෙනවා. තම තමන්ගේ ශ්‍රද්ධාව උපදව ගන්නත් ඉතින් අඩුපාඩුකම් දුරු කරගෙන බුදුරජාන් වහන්සේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව තව තවත් දියුණු කරගෙන අවබෝධයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න යර ඉසිදත්ත පුරාණ කියන දෙපළ වගේ හොඳ ශ්‍රද්ධාවක් හිත තුළ උපදව ගන්න ඔසල් මහරයිතුමා වගේ ධර්මයේ තුලින් බුදුරජාන් වහන්සේව දැකලා ධර්මයේ දජයක් කරගන්න. ධර්මයේ දජයක් කරගන්නවා කියන්නේ ධර්මයේ තම ඉස්සරහටම දාන්නේ ඉදිරියම තියාගන්නේ ධර්මය. ආන්නේ විදිහට තියාගත්තොත් අපේ පින්වතුන්ට මේ බුද්ධෝත්පාද කාලයේ තමන්ට රැකවරණයක් ලැබේ. සංසාරයට රැකවරණයක් ලැබේ. ඉතින් ඒ සසර බිය ඇති කරගෙන අවබෝධයෙන් භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා ඒ ශ්‍රද්ධාව දියුණු කරගෙන උප්පරිම ප්‍රතිඵල අපේ පින්වතුන්ට මේ බුද්ධ ශාසනය තුල ළඟා කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නොම්බර 47 සීපීද සිල්වා මාවත කල්දිමුල්ල මොරටුව ලිපිණි පදිංචි හේමමාලි වෙලගෙදර මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස
විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අනුලා ලුකුගමගේ මෑණියන්ට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ජනවාරි 7 වන දින 50 වන උපන්දිනයේ සැමරු උදිත වෙලගෙදර මහතාට ආශිර්වාදයේ කිරීමටත් ඒ වගේම තිනේසා හා විහාරා දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාදයේ කිරීමත් ඒ වගේම හේමමාලි වෙලගෙදර ඇතුළු පවුලේ හැමදිනාටම මේ ධර්ම දානෙ මේ පින්කම සිදු කිරීමෙන් උතුම් තුනරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ හැමදිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා විශේෂයෙන්ම ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කායික මානසික සුවපත් භාවයේ ලැබේවා ඒ වගේම උදිත වෙලගෙදර මහත්මාටත් සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා ඒ වගේම දරුවන් දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔවුන් බලාපොරොත්තු වෙන අනාගත බලාපොරොත්තු සියල්ල සඵල වේවා ඒ වගේම දායකත්වයේ දරන හේමමාලි වෙලගෙදර ඇතුළු පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම මිය පරලෝගිය පෝ සෝමපාල ලොකෝගමගේ පියාණන්ටත් ඒ වගේම ජේමිස් වෙලගෙදර පියාණන්ටත් සෝමලතා වෙලගෙදර මෑණියන්ටත් දේවිකා ලොකෝගමගේ සොහොවිරියටත් පින් දෙනවා. ඒ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශිකානන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඉතින් අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.